Yamaha FZS V3. Redefine your rev. හැරිසන් නැමැතුමාගෙන් ගලවලා දුන්නු ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ වැඩ තාමතුමා බාර අරගෙන නැහැ ඇයි ඒ? දැන් ග්‍රාමීය ආර්ථික ඇමතිවරු කීපදෙනෙක් හිටියා. මට තිබු විෂයපතියක්. මට කිසි දෙයක් ගැසට් කළා නැහැ. මට ගැසට් කළා තියෙන්නේ ආර්ථික මධ්‍යස්ථාන විතරයි. මට පුළුවන් ග්‍රාමීය ආර්ථිකය හදන්න ආර්ථික මධ්‍යස්ථාන ටිකක් තියාගන්න. දැන් ආණ්ඩුවේ කාල සීමාව ඉවර වෙන්න යනවා. තාම බුදුමලට බැරි වුණා නේද මේ හරියට විෂය ටිකවත් බෙදා ගන්න. විපක්ෂිකින් ජනාධිපති කැමැති දෙන්නම්පත් වුණා නම් මේට වැඩිය හොඳ වෙයි. අපිට මතකයි ඔබතුමා මේ විපක්ෂයේ ඉන්නකොට පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහත්මයා ගේන්න ඕනේ කියලා ලොකු හඬක් නැගුවා. පක්ෂයේ දිගින් දිගටම පෙරදුනා. ඉතින් එවැනි වාතාවරණයක් ඇත්තේ අපි ඒ දවස්වල කිව්වා පක්ෂයේ යම් වෙනසක් ඕනේ කියලා. ඒක තමයි දා කතා කරන්නේ. එදා ඒකට විරුද්ධ වෙච්චි මංගල සම්රියර මහත්මයා අද ඔබේ මතයට ඇවිල්ලා තියෙනවා. මම දැක්ක මංගල සම්රියර මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා ඊළඟ ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත් විය යුතුයි කියලා. අදටත් ඔබේ මතය ඒක වෙන්න ඇති. ජනප්‍රියම පුජ්‍යලයා පක්ෂයේ ඉන්න ජනාධිපතිවරණය ඉදිරිපත් කළ යුතුයි. කවුද දැන් ඉන්න ජනප්‍රිය පුද්ගලයා? මම ඒක ජනතාවගෙන් නෑහන්න ඕන. මට ජනප්‍රිය වුණාට බෑනේ. ඔබ ජනතාවත් එක්කනේ ඉන්නේ. ඔව්. ජනතාව කවුද ඉල්ලන්නේ? වා වා බාරුවේ දාන්න එපා. සෙවනගලයි පැල්ලත්තයි සීනි කර්මන්ත ශාලා භාණ්ඩාගාරයට ළඟදී පවරා ගැනීමක් සිද්ධ කළා. ඒකට ඡන්ද වීම සීමාවක් තිබ්බා. ඇයි ඔබ එතනදී ඡන්ද දීමෙන් වැළකී හිටියේ? ඒක තිබ්බේ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයට. මේක මුදල් අමාත්‍යාංශයේ පැවරීමක් විතරයි මෙතන කරේ. ඡන්ද විමසීමේ කියන ඇත්ත මට ඉඳින්න බැරිම වකර හේතුවක් නිසා එතනදී ලොකු විරෝධයක් මතු වුණා. ඒ විරෝධය හින්දායි ඔබ ඡන්ද දීමේ වැලකී සිටියේ කියන කතාවනේ ඔක ඇත්ත කතාව. ඔව් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. තාමත් තියෙන චෝදනාව තමයි දය ගමගේ මහත්මයාට මේක දෙන්න යනවා අය කියන එක. එතුමා මේකට ආයෝජනය කළා කියලා. මේ දෙකම එකතු කරම ලාභ ලබනවා. දය ගමගේ අමතුමාට මේ වන්දියක් ගෙවලා මේක තියාගන්න එක තමයි හොඳ වෙන්නේ. පෞද්ගලීකරණය කරනවට මම විරුද්ධයි. කාලයක් තිස්සේ ඔබත් එක්ක ගැටුණු ඔබේ සගයා එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා තියෙනවා. විජිතමුණි සොයිසා එමුතුමා එතුමා ගන්නද කියලා මගෙන් ඇහුවා අපේ පක්ෂ උදවිය. මම කිව්වා ගන්න කියලා. එතකොට දැන් කටාන සංවිධායක කරලා තියෙනවා. ඇත්තද ඔහුට මේ මොන්රාගල සංවිධායක ධූරයක් දෙන එකට ඔබ විරුද්ධ වුණා කියන්නේ? එතුමා ගන්නවට මගේ විරුද්ධතාවයක් තිබෙත් නැහැ. ආසන ඇදින විරුද්ධතාවයක් තිබෙත් නැහැ. ඇයි එහෙමනම් ඔහුට ඔහුගේ දිස්ත්‍රික්කයේ ආසනයක් නොදී ඔහුට ගම්පාට එන්න සිද්ධ වුණා? ඉතින් අවුරුදු 20ක් තියා දේශපාලනය කරද්දී සතුරෝ මිතුරෝ දෙගොල්ලම ඇති වෙනවා. ඒ තමයි කල්පනා කරන්නේ. ඉතින් අලුත් තැනකට ගිහිල්ලා මම අලුත් විදිහකට පටන් ගන්න කැමතියි. Hiru gossip.lk